Suba dini ak prarthana karna sielu mukti dalu oleh hitam itu ranta idin 2024 T20 loko kusalan arambi mada tawat masa deka paman kala yakti banwa idin mewar T20 loko kusalan pavatana Amerika sajanapa desa ha batahiri India kodo du patala Juni dewana da sita Juni visi nama nudina dakwa pavatana T20 loko kusalan awasan maha tarangge pavatti mada nimitai Juni visi nama nudina ඉතින් මෙම තරඟාවලිය සඳහා තරඟ 55ක් ඇතුළත් වෙනවා රටවල් 20ක් තරඟ කරනවා ඒ වගේම කාණ්ඩ 4ක් යටතේ තමයි තරඟ වදින්නේ ශ්‍රී ලංකාව තරඟ වදිනවා ඩී කාණ්ඩ යටතේ ඉතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය සවුත් අප්‍රිකාව නේපාලය සහ නෙදර්ලන්ත යන කණ්ඩායම් තමයි ඩී කාණ්ඩයට අයත් වන්නේ ඉතින් ABC සහ D අනුවෙන් තමයි කාණ්ඩ 4 නම් කළා තිබෙන්නේ ඉතින් අප දැන් විමසා බලමු මෙවර T20 ලෝකසලානේ තරං කාලසටහන එක්ක රටවලට කොහොමද බලපාන්නේ කියලා ඉතින් පළමු තරඟය ආරම්භ වෙනවා ජූනි 2 වෙනිදා ඇමරිකා ඇස්සත් ජනපදයේ සහ කැනඩාව අතර ඉතින් ශ්‍රී ලංකාව වේලාවෙන් උදෑසන 6ට තමයි තරඟය ආරම්භ වන්නේ ඊටපස්ව එදිනම ආරම්භ වෙනවා බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ට තමයි ශ්‍රී ලංකාව වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ ඊන්පස්ව ජූනි 3 වෙනිදා ආරම්භ වෙනවා නමීබියා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකාව වේලාවෙන් උදෑසන 6ට තමයි තරඟය ආරම්භ වන්නේ. ඊන්පසුව ශ්‍රී ලංකාවට වැදගත් තරඟයක් ආරම්භ වෙනවා සවුත් අප්‍රිකා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාව වේලාවෙන් රාත්‍රී 8ට තමයි තරඟය ආරම්භ වන්නේ. ඊන්පසුව ජුනි 4 වෙනිදා ආරම්භ වෙනවා අෆ්ගනිස්තාන් කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකාව වේලාවෙන් උදෑසන 6ට ඉන්පසු ආරම්භ වෙනවා එංගලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ට ඉන්පසුව එදිනම ඒ කියන්නේ ජූනි 4 වෙනිදා ආරම්භ වෙනවා නෙදර්ලන්ත කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9ට තමයි තරඟය ආරම්භ වෙන්නේ නියමිත වන්නේ ඉන්පසු ආරම්භ වෙනවා ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රීලන්ත කණ්ඩායම අතර තරඟය ජූනි 5 වෙනිදා එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 4 පමණ තමයි ආරම්භ වන්නේ ඉන්පසුව ජූනි 6 වෙනිදා ආරම්භ වෙනවා පැපුවා නිව්ගිනියා කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5ට තමයි තරඟය ආරම්භ වන්නේ ඉන්පසුව එදිනම ඒ කියන්නේ ජූනි 6 වෙනිදා ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි ඉන්පසුව එදිනම ඇමරිකා ඇස්සත් ජනපදයේ සහ පාකිස්තාන් කණ්ඩායම අතර තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9ට පමණ ඉන්පසු ජූනි 7 වෙනිදා නැවතත් නමීබියා කණ්ඩායම සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම අතර තරඟය මේ තරඟය ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රී 12:30ට පමණ තමයි ඉන්පසු කැනඩා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර ජූනි 7 වෙනිදා තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට පමණ ඉන්පසු ජූනි 8 වෙනිදා නිව්සීලන්ත කණ්ඩායම සහ අෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5ටත් ඒ වගේම එදිනම ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය ඉතින් අපේ අසල්වැසි ඉතින් අපේ හිතවත් බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරඟයේ උදෑසන 6ට පමණ තමයි ආරම්භ වන්නේ ඉන්පසු එදිනම නෙදර්ලන්ත කණ්ඩායම සහ සවුත් අප්‍රිකා කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වෙනවා ඒ වගේම එදිනම ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30ට පමණ තමයි ආරම්භ වීමට නියමිත වන්නේ ඉන්පසු ජූනි 9 වෙනිදා වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ටත් ඒ වගේම එදිනම ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ටත් ඒ වගේම එදිනම ඒ කියන්නේ ජූනි 9 වෙනි දින ඕමාන් කණ්ඩායම සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 10:30ට ආරම්භ වීමට නියමිතයි ජූනි 10 වෙනිදා ආරම්භ වෙනවා සවුත් අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ට ශ්‍රී ලංකා වේලාවෙන් ඉතින් ජූනි 11 වෙනිදා ආරම්භ වෙනවා පාකිස්තාන් කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ට ඒ වගේම ජූනි 12 වෙනිදා ආරම්භ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරඟය උදෑසන 5ට ඒ වගේම එදිනම ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ නමීබියා කණ්ඩායම අතර තරඟය උදෑසන 6ටත් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියා කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ටත් ආරම්භ වීමට නියමිතයි. ඉතින් ජූනි 13 වෙනිදා ආරම්භ වෙනවා බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ඒ වගේම එදිනම බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඒ වගේම ජූනි 14 වෙනිදා එංගලන්ත කණ්ඩායම ඕමාන් කණ්ඩායම අතර තරඟය මධ්‍යම රාත්‍රී 12:30ට පමණ ආරම්භ වෙනවා. ඒ වගේම අෆ්ගනිස්තාන් කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර තරඟය
උදෑසන 6ට ආරම්භ වෙනවා. ඉතින් ඒ වගේම ජූනි 14 වෙනිදා යුනයිටඩ් ස්ටේට් එකේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සායලන්ත කණ්ඩායම අතර තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට පමණ. ඒ වගේම ජූනි 15 වෙනිදා ආරම්භ වෙනවා සවුත් අප්‍රිකා කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරඟය උදෑසන 5ට ආරම්භ වෙනවා. ඒ වගේම එදිනම නිව්සීලන්ත කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර ජූනි 15 වෙනිදා ආරම්භ වෙනවා තරඟය උදෑසන 6ට පමණ. ඒ වගේම එදිනම ඉන්දියා කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට පමණ. ඉතින් ජූනි 15 වෙනිදා තවත් තරඟයක් ආරම්භ වෙනවා නමීබියා කණ්ඩායම සහ ඉංග්‍රීඩ් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් 10:30ට තමයි තරඟය ආරම්භ වන්නේ. ඉතින් ජූනි 16 වෙනිදා ආරම්භ වෙනවා ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම අතර තරඟය උදෑසන 6ට. ඒ වගේම එදිනම පාකිස්තාන කණ්ඩායම තායිලන්ත කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8ටත්. ඒ වගේම ජූනි 17 ආරම්භ වෙනවා බංග්ලාදේශ කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවන උදෑසන 5ටත්. ඒ වගේම ශ්‍රී ලංකාවට වැදගත් තරඟයක් ජූනි 17 ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය උදෑසන 6ට තමයි ආරම්භ වන්නේ. ඉතින් ඉන්පසුව ජූනි 17 නැවතත් නිව්සීලන්ත කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර තරඟය. ඒ වගේම ජූනි 18 වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවන උදෑසන 6ට. ඉතින් ඉන්පසු ආරම්භ වෙනවා සුපර් 8 වටේ. ඉතින් සුපර් 8 වටේ තරඟ කාලසටහන මේ වන විට ICC ආයතනය විසින් නිකුත් කළා නැහැ. ඉතින් මෙම තරඟ කාලසටහන නිකුත් වන්නේ මෙම තරඟ පැවැත්වුවට පසුව. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපර් 8 වටේට ඇවිල්ලා මෙවරේ කියන 2024 T20 ලෝක කුසලානේ අනිවාර්යයෙන්ම ලංකාවට අනංගන්න ශක්තිය හදාරය ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 ආරම්භක පිතිකරුවන් ගැන ලොකු ගැටලුවක් තිබෙනවා. ඉතින් පැතුම් නිස්සංක සමගින් තවමත් ආරම්භක පිතිකරණයේ නියලීමට හොඳ හැටි කියන්නේ හරි හැටි පිතිකරුවෙක් සෙට්ටලා නැහැ. ඉතින් මෙම ආරම්භක පිතිකරණයේ සඳහා කුසල ජනිත් පෙරේරා හෝ බානුක රාජපක්ෂ එක්වේද කියලා අපට කියන්න අමාරුයි. ඉතින් ඔයාලගේ අනිවාර්යම කමෙන්ට් එකකින් ඔයාලා සඳහන් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා T20 ලෝක කුසලානයේදී ආරම්භක පිතිකරුවන් යුගලයේ කවුරුන් වේද කියලා. ඉතින් බොහෝ දුරට පැතුම් නිස්සංක සමගින් කුසල ජනිත් පෙරේරා ආරම්භක පිතිකරණයේ නියලුනොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ වාසිදායක තත්ත්වයක් උදාවන බවට තමයි අපගේ හැඟීම. ඉතින් අදට අපි සමුගන්නවා ඔබලා සිරු දිනාටම සුබ දවසක්.